වන්දියාවක් සීලම දෙනාට කියන්න හිටපු ගොඩක් කාරණා තිරිනයිය කියපු නිසාත් හැන්දෑව කාලය ගෙවිලා කිල්ල තියෙන නිසාත් මම බොහොම කෙටි අදහස් දැක්වීමක් ඉදිරිපත් කරනවා ගජමෑන් මෑත කාලේ ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් වීම මේ කඩා වැටුණු සිනමාවට ලොකු අස්වැසිල්ලක් වෙන්නට ඇති මොකද මේ වගේ නිර්මාණ සිනමාව කඩා වැටලා තියෙන වෙලාවේදී ලොකු හයියක් වෙලා තියෙනවා ඒක නිසා මේක අපිට වැදගත් ඊළඟට මෑතකදී මම දැකපු සාර්ථකම ප්‍රචාරණ සහ අලෙවිකරණ සම්බන්ධයෙන් අර කැම්පින් කැම්ප් මොනවාද කැම්පේන් එක ගියේ ගජමෑන් චිත්‍රපටය ඉතාම විශිෂ්ට අයුරින් ඒක සැලසුම් කරලා තිබුණා ඒකේ ප්‍රචාරයේ තිබෙන ප්‍රබලතාවය උඩ චිත්‍රපටය ජනතාව අතරට ගියාය කියලා තමයි මම විශ්වාස කරන්නේ හැබැයි ඒක සාර්ථක සිනමා කෘතියක් විදියට මම දකින්නේ නැහැ ඒ වගේම ඒක අපේ තිරිනයිය කිව්වා වගේ සාම්ප්‍රදායික මිනුම් දඬු වලින් ඒක මනින්දත් බෑ මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක් ඉතින් ඒක නිසා එතනත් යම් ප්‍රශ්නයක් අපිට තියෙනවා ඒ වගේම අපේ රටේ නිර්මාණ හිඟතාවයක් තියෙනවා ඉතාම ලොකු නිර්මාණ හිඟතාවයක් පොදු කතා වස්තුන් තමයි ගොඩක් වෙලාවට පාදක වෙන්නේ ඒක එකම කතා වස්තුවේ දිගුවක් ඒක මෙච්චරටම ප්ලොට් අපේ රටේ හිඟද කියලා ගැටලුවකුත් තියෙනවා ඒකයි මලයාලම් සිනමාව ලංකාවේ ජනප්‍රිය වෙන්නේ ඉතින් ඒ වගේම ලෝ බජට් එකකින් හොඳ වැඩ මලයාලම් සිනමාවේ වෙනවා ලංකාවේ ලොකු බජට් එකක් වියදම් කළත් විශාල අඩු බජට් වියදම් කළත් හදන්නේ එච්චර ක්වොලිටි චිත්‍රපටි නෙමෙයි ඉතින් චිත්‍රපට ශාලාවලට සෙනගෙන්නේ නැහැ කියලා වැහිලා තිබිච්ච කාලෙක මේ චිත්‍රපටය හරහා සෙනග නැවත සිනමා ශාලාවලට ආවා ඉතාම කනගාටුදායකයි මෑතකදී අපේ ගමේ තිබුණු වියන්ගොඩ සීගිරි සිනමා ශාලාව පෞද්ගලික වෙළඳායතනයකට විකුණලා දාලා තිබුණා චිත්‍රපට බලන්න මිනිස්සු නැහැ කියලා ඒ ඉතා නවීන සිනමා ශාලාවක් 1954 ආරම්භ කරපු ඉතින් ඒවා අහිමි වෙලා යන කාලෙක ගජමෑන් වගේ චිත්‍රපටයක් කලින් ආව නම් සමහර විට අපේ හෝල් එක නොවැහෙන්න තිබුණා කියලා හිතනවා ඒ වගේම තමයි මේ සිනමාව කඩා වැටිච්ච අර්බුදකාරී අවස්ථාවලදී සිනමා ශාලාවලට මිනිස්සු ගේන්න වැඩ කරපු එක පුද්ගලයෙක් තමයි තවත් මෑතකදී අපාතරින් වියෝ වෙච්ච ලූවි වැන්ඩර්ස්ට්‍රාටන් කියන සිනමාවේදියා ඔහුත් මොනයම් හෝ චිත්‍රපට වර්ගයක් නිර්මාණය කරලා ඉතාම අර්බුදකාරී කාලයක සිනමාව කඩා වැටලා තියෙද්දි මිනිස්සු හෝල් වලට ගෙනවා ඒක නිසා ඔහුටත් චානකටත් සමාන ගෞරවයක් හිමි විය යුතුයි කියලා ඒ සම්බන්ධයෙන් මම කියනවා මේකට බාධක වෙලා තියෙන්නේ චිත්‍රපටයට ගජමෑන්ට බාධක වෙන්නේ කැමිලස් පෙරේරා මහත්තයා 1970 දශකයේ නිර්මාණය කරලද කාටුන් තිල්ල මහත්මයා කීවා වගේ ඒක ඒ ගජමෑන් නෙමෙයි මෙතන ඉන්නේ චුට්ටක් වෙනස් ගජමෑන් කෙනෙක් ඉතින් චිත්‍රකතා මාධ්‍ය පොත් නවකතා රූපවාහිනියට සහ සිනමාවට ගත අවස්ථා ගොඩක් දැකලා තියෙනවා ඒ හැම අවස්ථාවකදීම ඒ මාධ්‍යයේ තිබිච්ච සාර්ථකත්වය සිනමාවේදී හෝ රූපවාහිනියේ දැකේ නැහැ. ඉතින් ඊටාම සාර්ථක වෙච්ච අවස්ථා ඊටාම කීපයයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා රෝමන් පොලොන්ස්කි වගේ කෙනෙක් ඔලිවර් ට්විස්ට් වගේ චිත්‍රපටියක කරාය කියලා විචාරකයෝ දක්වලා තියෙනවා. ඉතින් පොත් හැම වෙලාවෙම එහෙම සාර්ථක ලෙස ගන්න බෑ. බොහොම අවස්ථා අඩු ඒ වගේමයි චිත්‍රකතාවත් මම හිතන්නේ. ඒක නිසා වෙන්න ඇති මේකේ යම් අඩුපාඩුවක් දකින්න තියෙන්නේ. ඉතින් ත්‍රිමාණ සජීවීකරණයේ ශාස්ත්‍රය ගැන ඇසු පිරු අය මේ ගැන අදහස් දැක්විය යුතුයි කියලා මම ඉදිරියේදී හිතනවා. ඒ වගේම ගජමෑන් සම්බන්ධයෙන් ලංකාවේ සිද්ධ වෙන පළමු වන සංවාදය මේකයි. ඉතින් එහිදී ඇත්තටම අද සිදුවෙච්ච සිදුවීම ගැන යම් කනගාටුදායක හැඟීමක් ඇති වෙන්නේ. මොකද මේ වාර කැසිල්ලට කරන වැඩවලදී සමහරු අර ජනප්‍රියත්වයේ සහාය ලැබෙන ලොකු ආලෝකය නිසා අන්ද වෙලා ඉන්නවා ටික දවසක් යනකම් ඊට පස්සේ ආයි මතක් වෙන්නේ කෙල වුණාට පස්සේ ඒක ඉතින් අපේ රටේ හැටි අපේ රටේ මම මේ ඇනිමේෂන් චිත්‍රපට විචාරය ගැන කතා කරේ අපි එහෙම වෙන්න ඕනේ කියලා අපේ රටේ ගීත විචාරය පවා සිද්ධ වෙන්නේ සාහිත්‍ය සහ පදමාලාව ආශ්‍රයෙන් ඒකට හේතුව ඉතින්
අපේ රටේ සංගීතය ගැන දැනුම තියෙන පුද්ගලයෝ හරි අඩුයි ගීතයක සංගීත කොටස ගැන විචාරය කරන්නේ. හැම වෙලෙම ගීතයක අල්ලගන්නේ පදමාලාව විතරයි. ඒකට හේතුව අර අපේ රට අවුරුදු ගණනාවක් තිස්සේ අර බෞද්ධ සංස්කෘතියට නැකම් කියන රටක් නිසා ඒක ඒක පාත් පදනම කරගත්ත රටක් නිසා අපි රාජ්‍ය ගීතවාදිත කියන ඒවා විසූක දර්ශන විදියට දකිනවා. ඇති. ඉතින් ඒක නිසා අපි මේ චිත්‍රපටය ගැන දොඹ හැලෙන વિચાર දුන්නට ඒක තේරුමක් නැහැ. ඇත්තටම මේකේ අනික් අර තිල්නායක කිව්වාගේ තාක්ෂණික පැත්ත ගැන අපි මීට වැඩියත් කතා කරන්න ඕනේ. මොකද මේක අලුත් වැඩක්. අලුත් දේ ගැන ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕනේ, વિચારකයෝ ඉගෙන ගන්න ඕනේ. සහ අනිකුත් අධ්‍යක්ෂකවරුත් දල හෝ අදහසක් අරගන්න නම් මම විශ්වාස කරනවා ඒ තාක්ෂණික පැත්ත ගැන කතා කළ යුතුයි මිටත් වඩා. ඉතින් ලෝක සිනමාවේ මේ මේ ආකාරයේ සජීවීකරණ මුලින් අර තිල්නායක කිව්වට වඩා පස්සේ ඒව දැක්කේ ඇත්තටම ජෝර්ජ් ලුකාස්ගේ ස්ටාර් වෝස් සීරීස් එකෙන්. ඉතින් ඔහුත් ඒක දැනගෙන නෙමෙයි පාවිච්චි කරේ කියලා පසු කාලීනව කියලා තිබුණා. හැබැයි මේක මහා පිම්මක් කරගන්නවා පික්සාර් සමාගම ඔස්කා සම්මානයකට හිමිකම් කීමත් එක්ක. එතනින් එහාට මේක මහා හුලඟක් ලෙස හමාගෙන යනවා. එතකොට ටර්මිනේටර්, ජුරාසික් පාක් වගේ චිත්‍රපට නිකුත් වීමත් එක්ක ලෝකේ අලුත් ඇහැක් විවර වෙනවා. මෙන්න මෙහෙම තාක්ෂණයක් තියෙනවා. මේකෙන් අපිට ප්‍රායෝගිකව නිර්මාණය කරන්න බැරි ගොඩක් දේවල් නිර්මාණය කරලා පෙන්වන්න පුළුවන් කියන එක. ඉතින් වෝල්ඩ් ඩිස්නි සමාගම වැඩේට බැස්සට පස්සේ සජීවීකරණය අද ලොකු ව්‍යාපෘතියක් සහ කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ත්‍රිමාණ කණ්ණාඩි පාවිච්චි කරලා භාවිත කරලා නරඹන චිත්‍රපට අපේ රටේ ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ගජමෑන් වැදගත් වෙන්නේ මේ ත්‍රිමාණ කණ්ණාඩි පාවිච්චි කරන සහ ත්‍රිමාණ සජීවීකරණය පාවිච්චි කරපු චිත්‍රපට විදිහට. අනික ඒවා ත්‍රිමාණ කණ්ණාඩි පළඳින්නේ නැතුව නරඹන්න පුළුවන් චිත්‍රපට අපේ රටේ අවස්ථාවන්වලදී යම් යම් අවස්ථාවලදී නිර්මාණය වෙලා තියෙනවා. ඩාමාවලිය සඳහා සිරිසේන විමල වීරසූරීන් සජීවීකරණය පාවිච්චි කරලා තියෙනවා 1950 ගණන්වල. ඊට පස්සේ ටයිටස් තොටවත්ත මහත්තයා කවුද හරි චිත්‍රපටේ නාමාවලියත් සජීවීකරණය කරලා පාවිච්චි කරන්නේ. කියන්නේ අපේ අයට මේ ක්‍රමවේදය ගැන අදහස තිබිලා තියෙනවා බොහෝ කාලයකට කලින්. සමහර උදාහරණ තිලෙන සහෝදරයාත් අපිට දැන් කිව්වා. ඉතින් ඊට පස්සේ ලොකු අපේ රටේ මේ දෘශ්‍ය ප්‍රයෝග සහ ත්‍රිමාණ සජීවීකරණය ගැන ටිකක් දැනෙන දේවල් වෙන්නේ අබා චිත්‍රපටයත්, අග්නිදාහය, ආලෝක උදපාදී වගේ චිත්‍රපටත්, ඒ වගේම ගින්දරි වගේ උදේකාන්ත වර්ණසූරියගේ ට්‍රන් කෙවිත වගේ චිත්‍රපටවල යම් කුඩා කොටස් සජීවීකරණ තාක්ෂණය හරහා පාවිච්චි කරලා තිබුණා. ඉතින් ඒ වගේම 2018 අවුරුද්දේ තිරංජය ඩිල්ෂාන් කියන පුද්ගලයා ද සයිලන්ට් සයි කියලා චිත්‍රපටයක් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. සම්පූර්ණයෙන්ම ත්‍රිමාණ ඇනිමේෂන් තියෙන එකට සම්මානයක් හිමි වෙනවා, ජාත්‍යන්තර සම්මානයක්. ඉතින් ඒක තමයි අපේ රටේ මෑතකදී නිර්මාණය වෙච්ච පළමු සහ වැදගත් සංදිස්ථානයක් කියන්න පුළුවන් නිර්මාණය. 2018 දී සම්මානයට පත් වෙන සයිලන්ට් සයි කියන චිත්‍රපටය. ඒකේ තියෙන්නේ මේ දුප්පත් ගායකයෙක්, ඔඩියන් එකක් වයින දුප්පත් ගායකයෙකුට සමාජ මාධ්‍යවලින් ලයික් ලැබෙනවා. නමුත් සල්ලි දෙන්න කවුරුත් නැති කතාව ගැන සිද්ධ වෙන පොඩි ඛේදනීය සිදුවීමක්. ඉතින් ඒ වගේම මෑතකදී ඔගොල්ලෝ Zoom සහ තවත් අද්භූත චිත්‍රපටයක් උදේකාන්ත වර්ණසූරිය මහත්තයාගේ, ඒ දෙකම 3D animation converted ක්‍රමයට තමයි කරලා තිබුණේ. ඒ කියන්නේ සාමාන්‍ය කැමරා වලින් ඒක පටිගත කරලා ඊට පස්සේ ඒක 3D වලට convert කරන ක්‍රමයෙන් තමයි ඒ වැඩේ කරලා තිබුණේ. නියම 3D conversion 3D recording එකක් නෙමෙයි කරලා තිබුණේ. ඉතින් මේ සජීවීකරණය, ද්විමාන, කන්වර්ටින්, 2D, 3D මේ හැම එකක්ම වෙන වෙනම ගත්තාම වෙන වෙනම අර්ථ දැක්වීම් තියෙන. ඒ වගේම මේ වචන එකතු කරලා හදපුවාම තව තව කතන්දර හැදෙනවා. ඉතින් ඒක නිසා මේක ටිකක් ලොකු කතන්දරයක්. ඒක ගැනයි මම කිව්වේ මම දැනුවත් අය කතා කරන්න ඕනේ කියලා. ඒ වගේම චිත්‍රපටය ගැන කතා කරොත් එයි මම දැකපු විශාල අඩුපාඩුව තිලන මහත්මයා කිව්වා වගේ මේ පිටපතේ තියෙන දුර්වලතාවය. ප්ලොට් එකක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම පළපුරුදු නිර්මාණකරුවන් දෙදෙනෙක් තමයි මේ පිටපත ලියන්නේ. ඔවුන් දෙදෙනා අර ජනප්‍රිය වෙන්නේ සුප්‍රකට
රූපවාහිනි කතාංග මාලාවක් නිසා. ඉතින් කතාංග මාලාවේ වගේ විවිධ segments ටිකක් උන් පාවිච්චි කරලා තියෙනවා මිසක් කතාව වැදගෙන යන්න එතනින් එහාට මේ ලොකුවට මේක ගැන හිතලා නැහැ. නමුත් මේ විහිළු කරන්න කලින් මේ උදකලා සිදුවීම් මූට්ටු කරන්න මීට වඩා හොඳ කතන්දරයක් ගොතා ගන්න බැරි වුණේ ඇයි කියන එක මම අදටත් කල්පනා කරනවා. සමහර සිදුවීම් ඉතාම ගොම්පාට් සමහර ඒවා ප්‍රේක්ෂකයින් හිනාගස්සන්න දාපු හේතුව තේරෙන්නේ නැහැ. ඉතින් චිත්‍රපටයක හදවත වගේ තියෙන පිටපත පිටපත හරහා තමයි චිත්‍රපටයක දේවල් මතකේ රැඳෙන්නේ. මට ගජමෑන් සම්බන්ධව ලොකු මතකයක් නැහැ. ඒ යම් යම් සිදුවීම් මතක තියාගත්තට හේතුව ඒ කතාවේ මතක තියාගන්න දෙයක් නැහැ. අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ බැලුවා ඉවරයි. අර ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම තමයි දෙබස්. දෙබස් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙබස් පාවිච්චි කරලා තියෙන්නේ කාලානුරූපීව. ඒ කියන්නේ දැන් අරගලයට ගියන් ති මිනිස්සුෙකුට මේ චිත්‍රපටියේ සමහර දෙබස් තේරෙන්නේ නැහැ. ඉතින් අරගලයෙන් අවුරුදු ගානකට පස්සේ චිත්‍රපටිය බැලුවාම ඒක මොකක් වෙයිද? ඊට පස්සේ මේ චිත්‍රපටයේ අවුරුද්දෙන් අවුරුද්දට විවිධ කාලවලදී විවිධ දෙබස් දාලා හදන්න වෙයිද? ඒ වගේම මේක හදිසියවත් ජාත්‍යන්තර ගුලලකට නිර්මාණය කරොත් ඒ මිනිසුන්ට මොකද්ද මේකේ තේරෙන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකට හේතුව මේ දෙබස් hina වෙන්න පාවිච්චි කරා මිසක් ලොකු ගැඹුරක් සහ හිතලා දාලා කියලා නම් කිසිම ආකාරයකින් හිතන්න බෑ. ඉතින් අනේකයි මම කියන්නේ මේක පූර්ණ සිනමා කෘතියක් විදිහට දැනෙන්නේ නැහැ කියලා. ඉතින් ලෝකයේ චිත්‍රමාන චිත්‍රපටි Toy Story වගේ ඒවා ඉඳන් අද වෙනකන් ඉනේවා ගත්තාම හැම එකම කතාව එදා බැලුවත් අද හැලුවත් ඒවයි සමාජ වටිනාකමක් තියෙනවා, දේශපාලනයක් තියෙනවා. The Lion King වගේ චිත්‍රපටයක් ගත්තාම බුදුම්මේ ඒක හිතාගන්න බෑ. ඉතින් නමුත් ඒක කාටුන් එකෙන් බැලුවත් එහෙමයි, 3D animation එකෙන් බැලුවත් එහෙමයි. ඉතින් මෙතන සංකීර්ණ දෙයක් තිබිලා නැහැ. නමුත් ඉතාම සරල දෙයක් තිබිලා තියෙන්නේ. ඒක ඉෂ්ට කරන්න බැරි වීම ගැන මට යම් කනගාටුවක් තියෙනවා. ඉතින් අර දෙබස් වලින් තමයි විනෝදයේ සපයන්නේ සහ සරල රසිකත්වයට පොඩි ටූන් එකක් ලබා ගන්න, හූවක් කියන්න, hina වෙන්න හයියෙන් විහිළු ටිකක් දාලා තියෙනවා. ඉතින් තාක්ෂණික වශයෙන් සමහර වෙලාවල් වලට මේ මෝෂන්ස් වල අදාළ වේගය පේන්නේ නැති වෙලාවල් සෑහෙන තිබුණා. ඒ වගේම ලිප් සින්කින් අඩුපාඩු විශාල වශයෙන් දැක්කා. ඉතින් ඒවා මුල් නිර්මාණයක් නිසා සමාව දිය හැකි කාරණා කියලා මම හිතනවා. මොකද මේක අර ආම්ස්ට්‍රෝන් තිබ්බා වගේ මුල් පියවරක් නිසා මේ ඒකෙදි අපිට ඒක හැම ගහන්න අයිතියක් නැහැ කියලාත් මම හිතනවා. ඉතින් තාම මේගොල්ලෝ ආධුනික නිර්මාණකරුවන් ප්‍රවීණයන් මෙතන නැහැ. අපිට මේ ඉන්දියාවෙන් හෝ හොලිවුඩෙන් ඇවිල්ලා කරපු නිර්මාණ අධ්‍යක්ෂවරු නෙමෙයි හිටියේ. අපේ මිගෙනගෙන තනියෙන් පුරුදු වෙලා කරපු අය, සීමිත පහසුකම් යටතේ අඩු සම්පත් ප්‍රමාණයකින් කරපු වැඩක් නිසා මේකේ යම් අඩුපාඩුකම් තිබුණාට ඒවට සමාව දෙන්න පුළුවන් තාක්ෂණික අඩුපාඩුකම් වලට. අර පිටපත නැති එකට නම් සමාවක් දෙන්න බෑ. ඒ වගේම චිත්‍රපටයේ සංගීතයේ නාද මාලාව ඉතාම විශිෂ්ටයි. මෑත කාලයේ දැකපු හොඳ මියුසික් ට්‍රැක්ස් ටිකක් ඒකේ තිබුණා. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හඬ මුසුව ඒවා කිසිම වැරැද්දක් මට නම් පෙනුනේ නැහැ. ඉතින් තව දැකපු ලොකු අවුලක් තමයි මේ ප්‍රචාරණයේදී හිටපු සමාජ මාධ්‍යවලදී හිටපු මේ ටොක්සික් ෆෑන් බේස් එකක් හිටියා ගජමෑන් වට. යම්කිසි ආකාරයකින් ගජමෑන් පිළිබඳව අවංක ඇත්ත චිත්‍රයක් සමාජයට නාවේ. වාව් 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 ගානේ විතරක් සෝෂල් මීඩියාවල දැක්කේ මේ ටොක්සික් ෆෑන් බේස් එක නිසා. මොකද මම ගොඩක් ගුරුප් වල දැක්කා යම්කිසි පුද්ගලයෙක් යම් අඩුපාඩුවක් පළකරොත් ඌට වට කරගෙන ගහනවා. ඒ සමහර අය මං ප්‍රොෆයිල් වලට ගිහින් බැලුවා චිත්‍රපටයක් ගැන අවුරුදු ගණනාවකින් දාලා තිබුණේ නැති අය මොකද. ඉතින් ඒක නිසා මේ ගැහිල්ල නිසා අර සමහර අය ඇත්තටම පෞද්ගලිකව මට දැනුම් දුන්න අය හිටියා මේක ගැන ලියන්න බෑ බං, ගොඩක් අය ලියන්න නැත්තේ බයට කියලා. ඉතින් එහෙම සමාජ මාධ්‍යවල පොඩි මේව එකක් තිබුණා. ඉතින් ඒවා සිද්ධ විය නොයුතු දේවල් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් හැමෝම පුහුණු රසිකයෝ නෙමෙයි, සමහර සරල ප්‍රේක්ෂකයෝ. ඒක නිසා මේගොල්ලෝ සමහර විට ඒක විඳිද්දී අර අපේ කම කියන එක නිසා කේන්ති ගියාද දන්නේ නැහැ. ඉතින් සමහර ඒවා කේන්ති ගන්න යනවනම් චිත්‍රපටි කරන්න ඕනෙත් නැහැ. මොකද ඒවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ පුහුණු නිර්මාණකාරයෙක් කියන්නේ බොහෝ විනයක් තියෙන, වෘත්තීමය භාවයක් තියෙන පුද්ගලයෙකුට. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ අපේ සිනමාව මෙතනින් ඔබට යන්න ඕනේ. ඉන්දියාව දැවැන්ත චිත්‍රපටි දෘශ්‍ය ප්‍රයෝග පාවිච්චි කළා
අද ඊයේ තිරගත වෙන්න පටන් ගත්තා පොන්නියන් සෙල්වන් 2 එවැනි චිත්‍රපටි දෘශ්‍ය ප්‍රයෝගය පාවිච්චි කළා සජීවීකරණය පාවිච්චි කළා විශාල වශයෙන් කරද්දී අපේ රටේ තවමත් මේ දෘශ්‍ය ප්‍රයෝග සහ මේ දේවල් පාවිච්චි කරන්නේ චිත්‍රපට කරෙක්ෂන් කරන්න. ඒ කියන්නේ වැරදියට සිදුවෙච්ච රූප දෝෂ ඉවත් කරන්න. එහෙමත් නැත්නම් ලයිට් කණු වල තියෙන වයර් මකන්න. අර ඒ වයර් යන ඒවා අපේ රටේ කොහේ රෙකෝඩ් කරත් වයර් පේනවා. ඉතින් ඒව මකන්න වගේ තමයි අපේ අද මේ දෘශ්‍ය ප්‍රයෝග පාවිච්චි කරන්නේ. අර තිලිනම අයියා කියපු අර දුටු ගැමුණු සම්බන්ධයෙන් පොඩි නිවැරදි කිරීමක් තියෙනවායි. දුටු ගැමුණු චිත්‍රපටය තහනම් කරන්නේ එවකට රජෙන් දුටු ගැමුණුගේ චරිතයට හානියක් වෙන නිසා නෙමෙයි. එහි චිත්‍රපටයේ සුරනිමල යෝධයා අලියෙක් අල්ලලා පොලේ ගහනවා. එතනදී ඒ කාලේ ආණ්ඩුව ජේ.ආර්.ගේ ආණ්ඩුව. ඒක නිසා තමයි චිත්‍රපටය තහනම් කරන්නේ වැනි සරල සිල්ලර හේතුවකට කියලා ගිවන්ත අර්ථසාද් මහත්තයා පුවත්පතකට පවසලා තිබුණා. ඒ වගේම ඔහුගේ සහෝදරයා තමයි ලංකාවේ දෘශ්‍ය ප්‍රයෝග මෑත කාලයේදී වැඩිපුරම පාවිච්චි කරේ. ඔහු කිව්වා වගේ අපායේ තප්පර 84,000ක් කොළොම්පූර් සහ දෙමෝදර පාලම දිනේෂ් ප්‍රියසාර. ඔහු තමයි ඒ අවසාන වශයෙන් එවැනි ඉතාම සරලයි ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් බලපුවම ඉතාම සරල දේවල්. නමුත් ඔහු යම් කිසි වැඩක් මේ තාක්ෂණය නැති කාලේ කරන්න උත්සාහ ගත්තා. ඉතින් සොෆ්ට්වෙයා තියෙනවා. මායා විතරක් නෙමෙයි ගොඩාක් සොෆ්ට්වෙයා දැන් ඇවිල්ලා තියෙනවා. අලුත් තරුණයෝ වැඩ කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ තරුණයන්ට සොෆ්ට්වෙයා එකේ වැඩ කරන්න දැනගත්තට අර සිනමාව ආලෝකකරණය කැමරාව පිටපත් රංග වස්ත්‍ර පසුතල වේශ නිරූපණ වගේ දේවල් ගැන අවබෝධයක් නැතිකම. ඒකයි කියන්නේ හදාරන්න ඕනේ කියලා. පොතපත කියවන්න ඉගෙන ගන්න පාඨමාලා හදාරන දැන් ඔන්ලයින් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් එන නිර්මාණ කාර්යෝ මම විශ්වාස කරනවා අධ්‍යක්ෂවරු මේ සියලුම විෂයන් දැනගෙන ඕනේ මේවා නිර්මාණය කරන්න ඉඳ ගන්න. එහෙම වුණොත් අපිට ගොඩක් දුර යන්න පුළුවන්. නැත්තම් කොහේ හෝ ලපයිසිපයි සිනමා උල්ලෙකට අරන් ගිහිල්ලා වී කරල් දෙකක් ගහලා අපිට අවල් සම්මානේ හම්බුණා කියලා පෙන්න තමයි ඉන්න වෙන්නේ. බොහොම ස්තුතියි.